අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 100 මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදාහනේ පුවත් සිරස් තල වෙත ගෑස් ගැන පරීක්ෂණ වාර්තාව අදවත් ලැබෙයිද ගෑස් ගැන රාජ්‍ය ආයතන වලින් නිසි නියාමනයක් සිදුවී නැති බව පිළිගන්නවා 60 ගණන් වල ඉඳලා ගෑස් ගැන හොයන්න නීත්‍යානුකූල රසායනාගාරයක් අපේ රටේ නැහැ राज्य मंत्री लासंत पार्लिमेंट में दी किया ही। ओमिक्रॉन ओने में मोहतक आपे राठौड़ पहमिनी है कि सिद्धुकल है के प्रमाद किरीम पामनाई। ओमिक्रॉन राठौड़ पैतरे मिंटी में नत पुलवान विशेष आचो वाइद्य हेमंत किया ही। ओमिक्रॉन गैने चंदी में जीवन दरगेन ट्वीट पानी विद्या। රටවල් රසකට ඔමික්‍රෝන් වෛරසය පැතිරෙයි සංචාරක සීමා පැනවීම ගැන කනගාටුයි දකුණු අප්‍රිකාව කියයි කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යුගතනෙවි ගිවිසුමට එරෙහි පෙත්සම් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි පෙත්සම් සලකා බැලීමට ලබන 16 වනදා දින නියම කරයි ඉන්ධන හිඟයක් නිසා විදුලි කප්පාදුවක් අත ළඟද හිටපු අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි ප්‍රමාණවත් දැවි තෙල් තියෙනවා විදුලි කප්පාදුවක් ගැන බය වෙන්න එපා ගම්මන්පිල කියයි මහවැලි ගඟ පිටාර ගලයි සෝමාවතී මාර්ගයේ ජලෙන් යට වෙයි ගංගාගේ ජල මට්ටම ඉහළට දැන් දේශීය පුවත් ගෑස් පිළිබඳව අවසන් වාර්තාව අද දින බොහෝ දුරට තමාට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකීවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ගෑස් ගැන රාජ්‍ය ආයතන වලින් නිසි නියාමනයක් සිදු වී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා දවසකට 10 15 මෙවැනි පිපිරීම් ඇති වෙනවා නම් අපි ඒකට කැමති නැහැ අපටත් ඕනේ මේක නවත්ත ගන්න ඒකටම අපේ වගකීම 2015 ඉඳන් මේ රටේ ඩිත්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වලින් නිකුත් කරන ගෑස් සිලින්ඩර වල 233ක් මෙවැනි සිද්ධීන් වාර්තා වෙලා තිබෙනවා මම මේ 233 සඳහන් කළේ මේ 233 වෙලා තියෙනවා ඒ හින්දා දැන් මේ සිද්ධි වුණාට කමක් නැහැ කියන එක නෙමෙයි ලෝකයේ අනිත් රටවලත් අපේ රටේ ඉතිහාසෙත් මෙවැනි සිද්ධි වුණා වගේ නෙමෙයි අපි පිළිගන්න ඕනේ වර්තමානයේදී කෙටි කාලයක් තුල අවස්ථා කීපයකදීම වෙනදට වඩා වැඩි වෙනසක් තිබෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ 1960 ගණන් වල ඉඳන්ම අද දක්වාම ගෑස් පිළිබඳව පරීක්ෂණයක් කරන්න නීත්‍යානුකූල රසායනාගාරයක් අපේ රටේ නැත. අපේ රටේ නැත. මේක තමයි තත්ත්වය. රත්නපුර, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, කළුතර, කොළඹ කියන දිස්ත්‍රික්කවලින් අපි නියැදි 12ක් ලබාගෙන කණිජ දේ නීතිගත සංස්ථාවට අපි යොමු කළා. ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා අපිට වාර්තා කරන්න කියලා. ඒ අනුව බොහෝ විට අදේ වාර්තා ලැබෙන්න නියමිතව තිබෙනවා මේ භූතයෙන් ප්‍රොපේන් සංවිතිය පිළිබඳව තිබෙන ප්‍රශ්නේ ප්‍රමිති ආයතනය සකස් කරන ලද ප්‍රමිතින් වල මේ සංවිතිය පිළිබඳව නැහැ ඒ වගේම ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ ඒක අපේ රටේ වරදක් නෙමෙයි ජාත්‍යන්තරව ලෝකේ රටවල මේ ප්‍රොපේන් භූතයෙන් භාවිතය පිළිබඳව ප්‍රතිශතය පිළිබඳව ප්‍රමිතිය නැහැ කියන එකයි ඉතින් ඒක අපට කියන්න පුළුවන් කමක් නැහැ මේ ආයතන සහ විශේෂඥයින් කියන එක තමයි ගෑස් නියාමනය පිළිබඳව රාජ්‍ය ආයතන විදිහට නිසි නියාමනයක් සිදු නොවලා තිබෙනවා කියන එක නිහතමානීව අපි සියලුම දෙනාම ඒ වගකීම බාර ගන්න ඕනේ. ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා මේක ඊටාම මේ අද වෙනකොට කාලීන ප්‍රශ්නයක්. දැන් ඇමතුමා කිව්වා ප්‍රමිති ආයතනය හෝ එහෙම නැත්නම් කොහෙවත් ස්ටෑන්ඩඩ් එකක් ගෑස් සම්බන්ධව, ප්‍රොපේන් සම්බන්ධව, බියුටේන් සම්බන්ධව එහෙම දක්වලා නැහැයි කියන එක. පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් ඇඳවලා තියෙනවා මේක පරීක්ෂණයට ලක් කරලා තියෙනවා අප්‍රේල් මාසේ 27 වෙනිදා. ඒක අරන් තියෙන ඉන්ටර්ටෙක් කියන ආයතනයෙන් එතකොට ඒ ආයතනයේ දක්වන වාර්තාවනුව කියන්නේ 12.5 ගෑස් සිලින්ඩර එක පොපේන් එක 150යි බියුටේන් 150ක් තියෙනවායි කියලා. ඕක සංයුතිය වෙනස් වෙලා තියෙන අප්‍රේල් මාසේ ඉඳන්. එතකොට දැන් මේ පැත්තෙන් පාරිභෝගික අධිකාරිය කියනවා මේ 120යි 80යි තියෙන්නේ කියලා. ලිට්‍රෝ ගෑස් එක කියනවා 180යි 20යි කියලා. ඊළඟට පාරිභෝගික අධිකාරිය පරීක්ෂණ ලක් කරාම කියන්නේ 50ට 50 තියෙනවායි කියලා. ඉතින් ඇමතිතුමා කියනවා මේ ස්ටෑන්ඩඩ් එකක් නම් කරලා නැහැ කියලා. ගරු කථානායකතුමනි මේක බරපතල ප්‍රශ්නයක්. මේක බහැදිලිවම මේකේ සංයුතිය වෙනස් කරලා තියෙනවා. මම කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම ওই සියලු දෙනාම අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද මොවුන් කරන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන කථානායකතුමනි. හරි බොහොම ස්තුතියි ඇමතුමා. හරි හරි බොහොම ස්තුතියි. ඔව් ඇමතුමා ඔකට විවාදයක් කියන්න අවශ්‍ය නැහැ. කථානායකතුමනි ඒ විවාද මම කාරණික ඉල්ලීමක් කරන්නේ. අත්ත වශයෙන්ම මේ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. දැන් මෙතුමා කතා කරපු එක මෙතුමා අවබෝධයක් නැතුව කතා කරලා දැන් මට පොඩ්ඩක් වෙලා නෑ හරි කලබල වෙන්න එපා මන්තිතුමා පොඩ්ඩක් කලබල වෙන්න එපා පොඩ්ඩක් ඉන්නකෝ ඔය ලියුම පොඩ්ඩක් ඉන්න
වෙනම ලියුම කියන්නකෝ වෙනම විවාදයක් ගනිමු කවුද ලියුම අස්සම් කරලා තියෙන්නේ කවුද කවද වෙලා තියෙන්නේ හරි පොඩයින් පොඩයින් නෑ ගරු හැම කාලේ නෑ මන් විනාඩි 35ක් ගත්තා ගරු 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 කතානායක තුමනි ආගන්නකෝ දැන් අපිට ඕනේ වාග් ප්‍රහාරයක් කරලා ඒකෙන් දිනන්නද ප්‍රශ්න විසඳ ගන්නද ප්‍රශ්න විසඳ ගමු අපි ප්‍රශ්න විසඳ ගන්න අපි සූදානම් ඔව් අපේ නිලධාරීන් අපේ පොඩ ගරු මන්ත්‍රීතුමනි මේ දවස්වල මාධ්‍යයට අපේ කිසිදු නිලධාරියෙක් ගියේ නැත සමාගම් වල අය කියලා මාධ්‍යයට දැන් මේ අනවශ්‍ය විවාදයකට යන්නේ ඔක වෙනම දිනයක් දාගන්න අඩුම තරමේ ඔව් අඩුම තරමේ මේ මාධ්‍ය කතා කරන නිලධාරීන් කවුද කියන එකවත් ඔබතුමාලා දන්නේ නැහැ මේ යෝජනාගෙන දිනයක් දාගන්න මේ කාර්යනේ අපේ කෝප් සභාපතිතුමාට කියන්න පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙන්න කියලා හැදිලිව එතුමා තමයි හොඳ ඔව් පාන් කියා ගන්න බැරුව හිටපු ජනතාවට දැන් තවත් බරක් පටවමින් අද ඉඳන් පාන් මිලත් ඉහළ ගියා. කොත්තුවක මිල සහ කෙටි කෑම මිලත් අද සිට වැඩි වී තිබෙනවා. දැන් මේ ඉහළ ගිය සෑම ආහාරයක බර ජනතාව මතට පැටවෙන්නේ තවත් අර්බුද රසකට තවමත් විසඳුම් නැති පසුබිමකයි. කලමනාකරණයක් නැති රජයක් පත් කරගෙන අද පීඩා විඳින්නේ ජනතාව බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් දී පෙරේරා මහතා පවසන්නේ. ඊයේ මැදම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 10කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළා. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 80ක් ලෙස ඉහළ යනවා. බේකරි කර්මාන්තය සඳහා ලොදා ගන්න වතුර ඇරෙන්න සියලුම නිෂ්පාදන මිල ගිහිල්ලා ඉවරයි. අපි තීරණය කරා ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් 10කින් මිල ඉහළ දාන්න. එසේම තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග කොත්තුවක මිල රුපියල් 10කින් සහ කැටි ආහාර වර්ගවල මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමයේද තීරණය කළා. කැටි කෑම රෝල්ස්, එලෝ රොටි, බිත්තර රොටි, පරාටා මේවායි මිල අපි රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරනවා. ඒ රුපියල් 5ක මිල වැඩි කරන්නේ ඒ තිබෙන පාඩුවෙන් යන්තම් හෝ බේරගන්න. එතකොට කොත්තුවක මිල රුපියල් 10ක මිලක් වැඩි වෙනවා. බේකරි නිෂ්පාදන කොත්තු සහ කැටි ආහාරවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනතාව දැක්වුවේ මෙවන් අදහසක්. මේ ජනතාවල කණ්ඩ බෑ ඉතින්. හැම බඩුවම ගණන් වැඩි දැන්. පාන් ගෙඩියක් අද රුපියල් 10ක් වැඩි වෙලා. නෑ තාම මේක නම් වැඩි වෙලා නෑ. අනිත් තැන්වල වැඩි වෙලා ඇති. ඔ මේක 40යි වෙන තැන්වල 50ක් තියෙනවා. අපි වෙනදාට දුන්නේ 35යි අද දෙනවා 40යි. දුප්පත් මිනිස්ස බලන්න කවුරුත් නෑ දැන්. එදාට කන මිනිහා දැන් අමාරු වෙලා තියෙන්නේ. තව මොන මොන වැඩි කරනවද දන්නා? ඒගොල්ලන් කැමති එක වැඩි කරනවා. දැන් දෙන් ගත්තම මාල් පාන එක 90යි. කියන්නේ පහක් නෙවෙයි වැඩි කරලා තියෙන්නේ. ඔය බලන්න කරන්නේ කවුරු නැහනේ. මිනිස්සුගේ සාක්කුවට තමයි දෙන්නේ. පාන් මිල රුපියල් 10කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වැඩි කිරීමත් සමග පාන් ඇතුළු අනිකුත් බේකරි නිෂ්පාදනවල අලෙවියේ අඩුවක් දක්නට ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි නිෂ්පාදකින් කියා සිටිනවා. සේල් එක තියෙනවද? සේල් එක අඩු තමයි. අඩුයි නේ. මෙතර හැඩන් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ තවත් බේකරි නිෂ්පාදන හිමියෙකු කියා සිටියේ තමන් සතුව දින 10කට ප්‍රමාණවත් තිරිඟු පිටි තොග තිබුණු නිසා එම තිරිඟු පිටි තොග අවසන් වන තෙක් පාන් හෝ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි. ඒ 10 වෙනකන් අපි ඒක පරණ බිලටම තමයි දෙන්නේ. පිටි අපෙන් ඉවර වුණාම අලුත් මිලට ගත්තා නම් ඉතින් අලුත් ගණක් තමයි වැඩි කරන්නේ. කලමනාකරණයක් නැති රජයක් රටට ලැබීමේ ප්‍රතිඵලය අද ජනතාව භුක්ති විඳින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළා. කලමනාකරණයක් නැති ආණ්ඩුවක් මේ රටට ලැබීමේ ප්‍රතිඵලය. මේ තරම් දුකෙන් කරදරයෙන් ප්‍රශ්නවලින් මිනිස්සු ඉන්න වෙලාවේ පාන් රුපියල් 10කින් වැඩි වෙනවා කියලා කියන්නේ පාන් විතරක් නෙමෙයිනේ. ඊට පස්සේ අනෙක් පිටිවලින් හදන සෑම කෑම වර්ගයක්ම මේ මිල වැඩි වෙනවා. නමුත් මේ ආණ්ඩුවේ නායකයන්ට මේ ප්‍රශ්න තේරෙන්නේ නැත් සංවේදීත් නැහැ. අඩුම ගානේ මේ බඩු මිල වැඩිවීම ගැන කනගාටුව ප්‍රකාශ කරන්නෙත් නෑ. මේක හරියට ඒ ආණ්ඩුව ඒගොල්ලන්ගේ නෙමෙයි වගේ ඉන්නේ. ඒක හරියම කනගාටුදායක තත්ත්වයක්. කෙරවල පිටියේ යුගදනමි බලාගාර ගිවිසුමට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එෙහිදී අදාළ පෙත්සම් සලකා බැලීම ලබන 16 වනදා සිදු කරන බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.
මෙම පෙත්සම් අද දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය බෝණකලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මල්කොඩ සහ එල්ටීබී දෙහිදෙන යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම් සල්කා බැලීම ලබන මාස 16 සහ 17 යන දිනවල සිදු කරන බවයි. විරෝධතා තිබේ නම් ඒවා ලබන 6 වනදාට පෙර ගොනු කරන ලෙසටද අධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ලබන 13 වනදා දක්වා පෙත්සම් කරුවන්ට කල් ලබා දුන්නා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශ්ව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම්වල වග උත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් යුගතනවි බලාගාරයේ හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මෙම පෙත්සම්වල වග උත්තර කරුවන් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ වාසුදේව නානක්කාර සහ උදය ගම්මන්පෙළ යන අමාත්‍යවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිච උදිත ඉහළ හේවා මහතා පෙනී සිටින බව මීට පෙර දන්වා තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටියේ යුගතනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කරනවා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොමැති බවද සඳහන් කරනවා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුල පවතින පාරදර්ශභාවය පිළිබඳ බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලයේ විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් ලංගනෙබන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම යුගතනිය බලාගාරයේ රාජ්‍ය සතු කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ ආශාවක් නිකුත් කරන මෙන්ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ඕනෑම මොහොතක ලංකාවට පැමිණිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. සිදු කළ හැක්කේ මෙම වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම ප්‍රමාද කිරීම පමණක් බවයි ඔහු පවසන්නේ. ජාන විශ්ලේෂණ පරීක්ෂණයකින් තහවුරු වන තෙක් රට තුළ එම ප්‍රභේදය පැතිරෙමින් තිබිය හැකි බවද හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ලොව රටවල් ගණනාවක් පුරා පැතිර ගොස් ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වඩාත් පහසුවෙන් සම්ප්‍රේෂණය වීම පිළිබඳව මෙතෙක් නිශ්චිතවම පැහැදිලි වී නැති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය හා සැසඳීමේදී ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් මෙතෙක් තහවුරු වී නැති බවයි. කෙසේ වෙතත් ආවම වශයෙන් මීටරයක දුරස්ථභාවය නිවැරදිව මුහුණු ආවරණ පැනදීම හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක සිටීම දෑත් පිරිසිදු කිරීම හා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පෙන්වා දෙන්නේ. මේ අතර ඕනෑම මොහොතක ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඒකේ හැකියාව හැම විටම තියෙනවා. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි ඒක ජනතාව සංචරණය හරහා තමයි බොහෝ වෙලාවට ඒ රටවල් වලට පැමිණෙන්නේ. එනකොට ඒ අය ඒක රැගෙනවනවද නැද්ද කියන එක අපිට කල් තියා හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි රට තුල කරන සාම්පල් එකකින් කරන ඥාන විශ්ලේෂණයෙන් පමණයි මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවට පැමිණෙන සෑම පුද්ගලයෙක්ම පූර්ණ එන්නත් ආවරණය ලබාගෙන තියෙනවා. රෝග තත්ත්ව යම් කිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා සහ සමහර පාසල් ආශ්‍රිතව සහ දරුවන්ට සහ ගුරුවරුන්ට මේ රෝගය වැළඳී ඇති බවට යම් කිසි වාර්තා ලැබීමෙන් පවතින. දකුණු අප්‍රිකාව ආශ්‍රිතව මේ දක්නට ලැබුණත් දැනට වෙන රටවල් කිහිපයකින් යම් කිසි සීමිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම පවතිනවා. අපි දන්නේ නැහැ ඉදිරියේදී මේ තත්ත්වය කුමන ආකාරයට බලපායිද කියලා. නමුත් දැනට ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් වාර්තා
වෙන්නේ නැහැ සහ දැනට දරුවන් පාසල් ලැබීම සහ දරුවන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා ඔවුන් යොමු කිරීමට මේන් කිසිම බලපෑමක් නැහැ මේ අවස්ථාවේ ප්‍රභේදයේ කුමක් වුණත් වලක්වා ගත හැකි ක්‍රම ඉතාම පහසුයි සහ විකෘතිතා තිබුණත් එය පැතිරෙන ක්‍රමයකමයි සහ ඒ දැනට සෞඛ්‍ය ක්‍රමවලට ඒ වෛරසය මැඩපවත්වන්න පුළුවන් ओमिक्रॉन वायरस मेवन रटवाल दोलहागिन हंदुनागन दिबेनवा दकुनु अफ्रिकाव बोस्टवाना ब्रितान्या जर्मनी नेदरलैंड्स डेनमार्क ऑस्ट्रेलियाव होंगकोंग इज़राइल इतालिय कैनडाव हा फ्रांस यन रटवलिन मेलेस ओमिक्रॉन कोविड आसादितिन हंदुनागन एति बबाय विदेश माध्य वार्ता कले मे हेतुवेन लोब बोहो रटवाल दकुनु अफ्रिकावट संचारक सीमा पैनवीमटई तीरणय करत्ते කෙසේ වෙතත් මෙම සංචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවයි දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමෆෝසා පවසන්නේ. එය අසාධාරණ ක්‍රියාවක් බැවින් වහාම සංචාරක සීමා ඉවත් කරගත යුතු බව ඔහු පවසනවා. වෛරස් ප්‍රභේදයක් පදනම් කරගනිමින් අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනම් පැනවීම විද්‍යාත්මක පදනමකින් තොර බවයි ඔහු පවසන්නේ. එබැවින් අප්‍රිකානු කලාපයේ ආර්ථිකය කඩා වැටීමට පෙර සිය තීරණ යලි හරවා ගන්නා ලෙසයි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. ओमिक्रॉन वायरस प्रभेदे पैतरीमे अवधानम हेतुवेन हेट सिट सीलम विदेशिकिंट जपानेट एतरुवीम तावकालिकव अतिरुवा तिबेनवा मेन्न एम पोत नवतात ओमिक्रॉन वायरस प्रभेदे पैतरीमे अवधानम हेतुवेन हेट सिट सीलम विदेशिकिंट जपानेट एतरुवीम तावकालिकव अतिरुवा तिबेनवा मे पिलिबंद वैडिदुर तोरतुरु सवसहाय प्रधान प्रवृत्ति विकाशयेन बलापोरोत्तु वन्न ओमिक्रॉन वायरस प्रभेदे पिलिबंद अद पार्लिमेंटुवे अवधानय यमुना मे अतर इदिरेदी विदुली कप्पादुवक एतिवेद यन्न पिलिबंदव हिटपु अग्रामात्यवरया पार्लिमेंटुवेदी प्रश्न कला ओमिक्रॉन प्रभेदे इहल संप्रेषण हकियावक तिबेन प्रभेदयक बवट अद प्रकाशयट पत् वेला तिबेनवा ए निसा अपे रटे मे एन्नट इड कडक तिबेनवा रटट एतुल्वीमेदी एन्नक तिदीमे तत्त्वे नोसलका एमिनेन सियलुम मगिन पीसीआर परीक्षण वलट लक् करन्न हीन योजना मेम प्रभेदे हकिविकस हंदुना गैनीम सदहा सुपरीक्षा वेडि दुनु करन्नट कटयुतु करन्न कियन एक योजना वेला तिबेनवा वयस अवुरुदु 60 इक्मु पुद्गलिन वेत हकिका कडिनमिन बूस्टर एन्नत लबा दीम दियवेडियाव हृद रोग वेनि බහුවිද ආබාධයන්ගේ හෙළෙන අවුරුදු 60ට අඩු පුද්ගලයන් වෙතද ඉන් අනතුරුව වයස අවුරුදු 20 ඉක්ම වූ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් වෙතත් දරුවන්ට ක්‍රියාත්මක කරන්නයි කියලා යෝජනා කරනවා ප්‍රභේදය පිළිබඳව ලෝකයාගේ අවධානය හෝ දැනගැනීමටත් පෙර ඉඳන් තමයි තුන්වෙනි එන්නත වැඩිහිටියන්ටත් දීමට සුදුසු සියලු දෙනාටත් ලබා දෙන කරුපක්ෂනායකතුමනි අධිකව ජනාධිපතිතුමත් ආණ්ඩුවත් කටයුතු කරේ ඒ වගේම තමයි සියලුම ගුවන්තුරු පුරවල් වල සෞඛ්‍ය ආරක්ෂණ උපදේශයන් සියල්ලම අනුගමනය කරනවා විතරක් නෙවෙයි එන පැසෙන්ජර්ස් ලාගේ හෙල්ත් හිස්ටරි එකත් ගුවන්තුරු පොලෙන් පරීක්ෂා කරලා තමයි ලබා දෙන්නේ අපි මේ වෙනකොට හෙල්ත් ඇප් එකකුත් හඳුන්වා දීලා තියෙනවා රජයක් විදියට ගතියුතු සියලුම ක්‍රියාදාමයන් අපි අරගෙන තිනේ වගේම රටවල් 6ක් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් අරන් තිනවා අපිට තියෙන විදේශ විනිමය තත්ත්වයේ උඩ තමයි අපිට තියෙන බලශක්තිය ගැන තීන්දුව කරන්න තියෙන්නේ විදේශ විනිමය අඩු වුණොත් වීමහ පවකත් මහ බැංකුවෙන් එක ලබලා දෙනවා නම් ඒකට අපිට පුළුවන් ඒ අනුව කතා කරන්න you who don't have money you can't import your fuel පවකට් එක එනවා මුදල් නැත්නම් there is no power cut issue at the moment there is panic about a foreign exchange crisis but we are in control gedara wen ekak netflix බලන්න බැරි වෙන එච්චරයි ඒත් කර්මාන්ත ශාලා ගෙනියන්න බැරි නම් මට එන ආරංචි අනුව දැනට විදේශ විනිමය සංචාරක दिन हतलियन काल विद्युत बलागार विद्युत जनरेटर भावता संधा प्रवाहन दविते सतुतीन इंधन විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නැහැ. හරි ජලාශ පිරීලා ඒ ජලාශ වලින් කොටසක් වෙන් කරන්න තියෙන යල කන්නේට වතුර දෙන්න. ඒ ටික ඉවත් කරයන් පස්සේ ඉතුරු ජලයයි තෙල් සංස්කරණයෙන් බැලුවොත් මාරුතු වෙනකොට විශාල ප්‍රශ්නයක් අපිට එනවා. රටේ ආහාර හිඟය එක්කම බලශක්ති හිඟයක් එනවා. මේ පවතින තත්ත්වය තුල කිසිම අවස්ථාවක විදුලි බලය සම්බන්ධයෙන් හා අත්‍යවශ්‍ය සේවා සැපීම සම්බන්ධයෙන් මුදල් ලබා නොදීමක් සිදු කළා නැහැ. මේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න එපා. අපිට කොවිඩ් රැල්ලක් ඇති වුණොත් කරු කතා නැහැ කිතුමනේ
වැඩි පීඩනයක් ආර්ථිකයට ඇති වෙයි. අපේ ප්‍රමුඛතා අංක 1 තියෙන්නේ සෞඛ්‍ය කටයුතු දෙන ආනයන. බෙහෙත් සහ සෞඛ්‍ය උපකරණ. දෙවෙනියට තියෙන්නේ ඉන්ධන. ඩොලර් හිගයක් තියෙනවා කියලා ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් තියෙන කිසිම ණයවර ලිපියක් විවෘත නොකර ඉඳලා නැහැ. පවතින වර්ෂාපතනයත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයට බලපෑම් එල්ල වී තිබෙනවා. ගිංගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වී තිබෙනවා. අද දිනේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දියා කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ලවට මුහුදු ප්‍රදේශයේද තරමක රළු ස්වභාවයක් පවතිනවා. ඒ රාත්‍රියේ සිට ඇදහැලුණු අධික වර්ෂාව සමග ගිංගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මැදම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව සෝමාවති ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. එම මාර්ගයේ 35 කණුව ආසන්න ප්‍රදේශයේ අඩි 1.5ක් පමණ එසේ ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. සෝමාවති පුදබිම වන්දනා කිරීමට පැමිණෙන ජනතාවට විකල්ප මාර්ගයක් ලෙස වැලිකන්ද සිංහපුර මාර්ගය භාවිතා කළ හැකි. යටියන්තොට ගරාගොඩ ප්‍රදේශයේ අකුණුසැර වැදීමකින් නිවසකට හානි සිදු වී තිබෙනවා. නිවසේ විදුලි රැහන් පද්ධතියද සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කරන දෛනික වාර්තාවට අනුව අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ පවුල් 6954ක් ආපදාවට ලක් වූ ඇති බව වාර්තා වනවා. දැන් රටවට අපුවක් කිහිපයක් කෙටියෙන්. මහියංගන මූලික රෝහලට අඩුවක්ව පැවති නව වාට සංකීර්ණයක් හා අංග සම්පූර්ණ PCR රසායනාගාරයක් විවෘත කිරීම පසුගියදා පැවැත්ුණා. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද අලියම ඇල්ල සිට බලංගොඩ දක්වා ගමන් කළ වෑන් රථයක් හපුතලේ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. සිද්ධීන් එක් පුද්ගලයෙකු තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සියලු අංගයන්ගෙන් පරිපූර්ණ නව පොලිස් ස්ථානයක් ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.